වත්කම් එකෙන් අර දම්කම් එකට ඉතින් ඒක මේ කටුත්තරයක් දෙලා දැවිලා තියෙනවා. මේ ඉස්සෙල්ලත් එන්න කියලා තිබ්බා එක. ගිය සතියේ සඳුදා තමයි එන්න කියලා තිබුණේ. ඉතින් සඳුදා එන්න කියලා අපිට ලෙටර් එක ආවේ සෙනසුරාදා විතර. සඳුදා ලෙටරෙන් ડોකියුමන්ට්ස් ගොඩක් තියෙනවා හදාගන්න. තාමත් හදාගෙන නැහැ. පුළුවන් ටික අරගෙන බෑන්ක් ස්ටේට්මන්ට් තියෙනවා. ඕඩර් 25000ක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ලංකාවේ මිනිස්සුන්ට තියෙන්නේ කරන්නේවා. මගේ ක්‍රීම් පැක් එකක්ම 35000ක් විතර වෙනවා. ඉතින් එයාලට ගණන් හදලා බලන්න ඕනේ. ඒක සම්මානයක් සංඛ්‍යාව කියලා. ආයෙත් පුළුවන් වේද කි? ගිහිල්ලා ඉතින් මෙහෙමයි. වැරදි කරලා නෑනේ අයියා. ඉතින් බය නැතුව ආවා. වැරදි කරපු මිනිස්සු තමයි බය වෙන්න ඕනේ. මොකද වැරදි බිස්නස් කරපු මිනිස්සු බය වෙන්න ඕනේ. චකිතේකින් ඉන්න ඕනේ. මම දෙයක් ඉගෙනගෙන ඇවිල්ලා අයින්සක බිස්නස් එකක් කරන්නේ. ක්‍රීම් බිස්නස් එකක්. ඉතින් අද මේ ડોකියුමන්ට්ස් ෆයිල් තියෙනවා. මං හිතන්නේ 4 බෑග් 5ක විතර තියෙනවා බෑන්ක් ස්ටේට්මන්ට්. මොකද අපි හැම දෙයක්ම කරේ බැංකුව හරහා. මොකද ඉදිරියේදී මේ වගේ ප්‍රශ්න එයි කියලා අපිට හිතුණා. ඉතින් අර කෑෂ් ඔන් ඩෙලිවරි අපේ ගිය ඕනර්ස් වත් අපි ඒ හැමදේමත් අපි බැංක් හරහා තමයි කරේ. ඒ හැම බැංක් ස්ටේට්මන්ට් එකක්ම තියෙනවා. ඉතින් ලංකාවේ මිනිසුන්ට දැනගන්න පුළුවන් අද දවසේ අතුරතදී භූමි හංසමාලි අර කොහෙද යන අසූචි ලැට් වල කෑ ගහපු විදිහට භූමි හංසමාලි සල්ලි හම්බ කරලා තියෙන කුඩු විකුණලාද කඩු සල්ලි වලින්ද කියලා අද මුළු ලංකාවටම දැනගන්න පුළුවන් මේ ස්ටේට්මන්ට් එක දැක්කම. අය වාහන පදිනවා ලොකු වාහන පදිනවා කියලා එහෙම හෙකුත් තියෙනවනේ. මිනිසුන්ට ඉරිසියයිනේ අයියා. මේ හොඳ වාහනයක් එහෙම පදිනකොට නැති කෙනෙකුට ඉරිසියයි. ඉතින් මම කියන්නේ අපේ ලංකාවේ මිනිස්සු ගොඩාක් කුහකයි. ඉතින් මේ ලංකාවේ මිනිස්සු කවදාකවත් හැදෙන්නේ නැහැ. හැබැයි මේ හැමෝම කුහක නැහැ. ඉතින් මට මං දෙයක් ඉගෙනගෙන ඇවිල්ලා මට බිස්නස් එකක් කරලා මගේ සල්ලි හම්බ කරලා මට වාහනයක් ගන්න බැරි. ඒක දැන් මේ මුළු ලංකාවටම තියෙන ප්‍රශ්න. පියුමි හංසමාලි රේන්ජ් රෝව එකක් ගත්තා. පියුමි හංසමාලි කොළඹ සෙවණලි ගෙදර ගත්තා. මං හම්බ කළා මට ගෙවල් මට බ්‍රෑන්ඩඩ් දේවල් ගන්න බැරි පුළුවන්නේ. මං රටේ අහිංසක ජනතාවගේ සල්ලි අරගෙන නැහැ. මං බිස්නස් එකක් කරලා මං හම්බ කරගත්තා.